ලබන වසරේ ජනවාරි මාසෙදි මැනින් වෙළඳ සංකීර්ණය මේ ස්ථානෙට ගෙනේනවා. කඩසාප්පු 1200ක් අපි බලාපොරොත්තු වෙනවා සියලුම කොළඹ දැනට තියෙන තොග වෙළඳාම ඊළඟ අදියරේදී ඒ ස්ථානෙට ගෙනේන. එතකොට මේ කලාපය බලගතු ආර්ථික කලාපයක් වෙනවා. අපි අද වෙනකොට අඹතලේ පොම්පාගාරය හදාගෙන යනවා. ඒ අනුව ඉදිරි කාලයේදී කඩුවෙල ප්‍රදේශයේ ගම් වතුර ඇති වුනහම කැලණි ගඟට පොම්ප කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම නාගලම් වීදියේ පොම්පාගාරය හදාගෙන යනවා. අනාගතයේ මේ කලාපයේ උතුරු කොළඹ ජලය වැඩි වුනහම කැලණි ගඟට පොම්ප කිරීමේ හැකියාව ලැබෙනවා. සෙන් සෙබස්තියන් වල අපි දාලා තියෙනවා විශාල පොම්පාගාරයක්. ඒ අවස්ථාවවලදී කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ගම් වතුර එන එක වළක්වන්න ඒකෙන් හැකියාව ලැබෙනවා. අවුරුදු 150කට පස්සේ උමම් මාර්ග තුනක් මගින් ජලය එළියට ගෙනියන්න අපි වැඩ කටයුතු කරනවා. පාටදී චම්පිකරම් තුමා තමුන්ගේ රාජකාරිය වැඩබිම වාරගත්තට පස්සේ තමයි දකින්නේ අලුතෙන් හදන එළවලු විකුණන ස්ථානය, මේ පොම්පාගාරය, මේ ප්‍රදේශයේ වතුර බස්සන වැඩපිළිවෙල. මේවායින් තමයි අපිට පුළුවන් වෙන්නේ ජනතාවට හිරිහැරයක් කරදරයක් නැතුව තමුන්ගේ වාසස්ථානය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්නේ. ඔලිය මුල්ල පොම්පාගාරය, මේක ඓතිහාසිකව මේ ප්‍රදේශයේ ජනතාවට තිබුණ ප්‍රශ්නයක්. ජලගැල්මේ ප්‍රශ්නය කැලණි ආසනයටත් වත්තල ආසනයටත් පොදුවේ හැම අවුරුද්දකටම 3-4 පාරක් මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. මේ කාර්ය හරහා අපට යම්කිසි දුරකට මේ පොම්පාගාරය හරහා මේ ප්‍රශ්නයෙන් සහනයක් ලැබෙනවා, ජනතාවට යම්කිසි අස්වැසිල්ලක් ලැබෙනවා. මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පිළිතුරු ලබා දුන්නා. නිශාන්ත මන්ත්‍රීතුමා කියලා තිබ්බා මේ ඔබතුමාගේ නිලධාරීන්ට ගිරියන්ඩ ලෑස්තින්නේ කියලා තව දින 90ක්. ඕන කෙනෙකුට ඕන තරම් දේවල් කියන්න පුළුවන්. දේශපාලන වශයෙන් අපි ඕන තැනක යන්න ලෑස්ති. අපි විදේශීය පුරවැසියෝ නෙවෙයි, මේ රටේ ජීවත් වෙච්ච පිරිස, මේ රටේ මිය යන පිරිස. හුඟක් දෙනා ගැන අපි දන්නා, ඒගොල්ලන්ගේ අනාගතය සහ අනිකුත් කාරණා ගැන අපි ඒගොල්ලෝ ගැන අනුකම්පා කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා පක්ෂයේ කැඩි කැඩි වලට කැඩලා යන්නේ වළක්වන්න බෑ කියලා එක්සත් ජාතිපක්ෂයේ. මහින්ද රාජපක්ෂ මහත්තයාම හිතාගෙන කටයුතු කරනවා ඇති. තුමන්ලගේ පක්ෂයටත් මොකද වෙන්නේ කියන එක ඉදිරි කාලෙදී තේරෙයි. ඔය අපිට චෝදනා කරන හැම දෙනාටම කියනවා අපි මේ රටේ හොඳම අමාත්‍යාංශය උනේ වංචාව දූෂණයට තිත තියලා කිසිම ආකාරයක ජනතාවට ප්‍රචණ්ඩ වැඩ නොකර මේ රජය යටතේ කිසිම මිනිහෙකුට තුවක්කුපත් උනේ නැහැ. මිනිස් නිදහස ඉහලින් ආරක්ෂා වුණා. ඒක වැරදියට පාවිච්චි කරන්න හිතන් ඉන්නා ඉන්නවනම් ඒගොල්ලන්ට ඊළඟ පාරත් වරදී.